You assumed the prime ministership at an unprecedented time. අග්‍රාමාත්‍ය ධුරය ඔබ බහරගන්නේ අනපේක්ෂිත මොහොතක. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ඔබට කාලරාමුවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? No, we are already working on stabilizing the economy. Until I stabilize the economy. රටේ ආර්ථිකය ස්ථාවර කරන්නයි අපි කටයුතු කරමින් ඉන්නේ. ආර්ථිකය ස්ථාවර කිරීමකින් තොරව යථා තත්ත්වයකට ගෙන එන්න අපහසුයි. ඒ වෙනුවෙන් ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය දැනටමත් සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. ඒත් එක්කම ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට අපි ප්‍රමුඛතාවය ලබා දීලායි තියෙන්නේ. ඇතම් ඉන්ධන පිරුම්හල්වලට සති ගණනක් ඉන්ධන ලැබී තිබුණේ නැහැ. අපිට දිනදා හම්බ කරගන්නවා තෙල් ටික හම්බෙන්නේ නැහැ. මේවට මොකක් කරේ වැඩ පිළිවෙලක් යොදන්න. මේ නිසා දින 14කට පසු ඉන්ධන ලැබුණු පිරුම්හල් අසල දැඩි උණුසුම්කාරී තත්වයක්ද හටගෙනුණා. විදේශ සංචාරකින් පවා මෙහිදී අපහසුතාවට ලක් වුණා. මේ අතරතුරයි ඉන්ධන පොලිමක් තුළ රැඳී සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ ජීවිතක්ෂයට පත් වූ පුවත අපවිත වාර්තා වූයේ.